රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. අයිබෝන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයේ සමගින් මම හසින් රමාෂා ප්‍රථමයේ නවදහනේ පුවත් සිරස්තල වෙත අවුරුදු 4ක් තුල දුප්පත් වූ ශ්‍රී ලාංකිකයින් මිලියන 4 සහනාධාර දීලා මදි ඉපේ මාර්ග වහා හදන්න මහාචාර්ය වසන්ත අතුකෝරල කියයි විද්‍යුත් විකාශන පනත සම්මත කරගත් පසු ප්‍රවෘත්තිවලට කියන්ට වෙන්නේ රනිලුත් හොඳා මහින්දත් හොඳා පුතාලත් හොඳා විකිනීමත් හොඳා ඔක්කොටම වඩා IMF දෙයියොත් හොඳා කියලා විතරමයි අද ටෙලිවැකියෙන් අවුරුදු 4ක් තුල මෙරට දුප්පතුන්ගේ සංඛ්‍යාව තවත් මිලියන 4කින් ඉහළ ගොස් තිබෙනවා ඒ 2019 සිට 2023 දක්වා අවුරුදු 4 තුලයි. ඒ අනුව මෙරට සමස්ත ජනගහනයෙන් 31%ක් දරිද්‍රතාවයෙන් පෙළෙන බවයි වාර්තා වන්නේ. මේ නවතම වාර්තාව එළිදක්වා ඇත්තේ ලර්න් ඒෂියා සමීක්ෂණ ආයතනයයි. දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාවගේ ආහාර අනාරක්ෂිතභාවයද දිනපතා ඉහළ යමින් පවතින බව මහාචාර්ය වසන්ත අතුකෝරල පෙන්වා දෙනවා. 2019 වර්ෂයේදී ශ්‍රී ලාංකිකයින් මිලියන 3ක් දරිද්‍රතාවයෙන් පෙළුණු අතර 2023 වර්ෂය වන විට දරිද්‍රතාවයෙන් පෙළුණු ජනගහනය මිලියන 7 දක්වා ඉහළ ගොස් ඇති බවයි ලර්නේ ඒෂියා ආයතනය පෙන්වා දෙන්නේ. ඒ අනුව පසුගිය වසර 4 තුළ ශ්‍රී ලාංකිකයින් මිලියන 4ක් අලුතින් දරිද්‍රතාවයට පත්ව ඇති බවයි අදාළ සමීක්ෂණ වාර්තාවෙන් පෙන්වා දෙන්නේ. සමස්ත ජනගහනය ගත් කල ඉන් 31%ක් දරිද්‍රතාවයට පත්ව ඇති බවයි වාර්තා දත්ත පෙන්වා දෙන්නේ 2023 සමීක්ෂණයට අනුව දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත්වන අයගෙන් 81%ක් ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්වනවා 2019 සිට මේ දක්වා කාලය තුළ ග්‍රාමීය දරිද්‍රතාවය 15% සිට 32% දක්වා දෙගුණ වී ඇති අතර නාගරික දරිද්‍රතාවය 6% සිට 18% දක්වා තෙගුණ වී ඇති බවයි අදාළ වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ලංකාවේ සිටින පවුල් මිලියන 5.7න් 33ක් පමණ ආහාර අතින් දැඩි අනාරක්ෂිතතාවයකට පත් වෙලා තියෙනවා. ඒ තුල පුද්ගලයන් ලක්ෂ 75කට ආසන්න ප්‍රමාණයක් සිටිනවා. රජය මිලියන 2.5කට ආසන්න ප්‍රමාණයකට විවිධ ආකාරයේ මුදල් සහන ආදී ලබා දීම සඳහා කටයුතු කරලා තියෙනවා. නමුත් මෙවැනි සහන වැඩපිළිවෙලක් තුලින් පමණක් මේ ප්‍රශ්නය විසඳන්නට පුළුවන් කමක් නැහැ. අවශ්‍ය වෙන්නේ මේ සමගම ඔවුන්ගේ ඉපයුම් මාර්ග වර්ධනය කරන්නට ඔවුන් සවි බල ගැන්වීම සඳහා යම් ආකාරයේ වැඩපිළිවෙලක් රට තුළ ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතුයි. දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැහන්. ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 293 වැනි ටෙලිවැකිය. ඔබ දන්නවා පසුගිය ටෙලිවැකි තුනකින්ම අප පැහැදිලි කළේ මේ රජය අලුතින් ගහන්න හදන ගේම ගැන. ඒ තමයි සමාජ මාධ්‍යයට ඇතුළුව රජය විවේචනය කරන. මේ රජය විවේචනය කරනවා කියන්නේ මේ අඩුපාඩු පෙන්වලා දෙන මාධ්‍යයට ඉබ්බ විතරක් නෙමෙයි මේ ගල්පල්ලි එමත් නැත්නම් අර මහවුළු ගෙදර ඕ ආන් ඒකේ කූරු ගණන් කරන්ට යවන්න තමයි මේ උන්දලා මේ වෙලාවේ මේ ලෑස්තිමින් ඉන්නේ. හරිද? මේ හදිස්සියෙම මේ විදිහට මාධ්‍ය මර්ධනයට ওই විද්‍යුත් විකාශන අධිකාරී පනතක් ගේන්නේ මේ පෙන්බන ආර්ථික මැජික් එක තියෙන්නේ නේද? එහෙම නැත්නම් මේ ආර්ථික මායාව ආන් ඒක එළිදරව් කිරීම වළක්වන්න. ඕක තමයි මූලිකම අරමුණ. හොඳේ දැන් රට මාරයි අපේ ජනාධිපති ප්‍රමුඛ රාජපක්ෂලා ඔන්න ආයේ කොහොම හරි රට ගොඩ දැම්ම ඈ අද ගෑස් ඉන්ධන කිරිපිටි පොලිම් නැ බලන්නකො 2048 දී මේ රට ෂුවර් එකටම ඉන්දියා වටත්
ඒවත් උඩින් රොකට් යවනවා. හොඳේ ආන් එහෙම පෙන්නන මාධ්‍ය ටික, ඒ කියන්නේ ඒගොල්ලන්ව විවේචනය කරන්නේ නැති කට්ටියව තියාගෙන විවේචනය කරන අඩුපාඩු පෙන්වන මාධ්‍ය ටිකට වැඩේ දෙන්න තමයි මේ සූදානම. හොඳේ ඒකට හොඳම උදාහරණය තමයි ඔය අලුත් පනත් කෙටුම් පත ඇතුලේ තියෙන මෙන්න මේ වගන්තිය. හරිද? පස්වෙනි වගන්තිය, ඒ කියන්නේ ඔබ්ජෙක්ටිව්ස් ඔෆ් ද කමිෂන් කියන එක යටතේ මෙන්න මෙහෙම තියෙනවා. ඒක ඉංග්‍රීසියෙන් තියෙනවා, සිංහලෙන් කියන්න. හොඳේ මේ කියන වගන්තියෙන් ඇත්තටම අපි මේ අභියෝග කරන එක ක්ෂේත්‍රයක් ගැන තමයි මූලිකවම මේගොල්ලෝ අවධානය යොමු කරලා තියෙන්නේ. හොඳේ මොකද්ද දන්නවද? ජාතික ආර්ථිකය, නැෂනල් ඉකොනොමි එක. ඒ නැෂනල් ඉකොනොමි කියන එක ගැන මුකුත් කතා කරන්න හම්බෙන්නේ නැහැ මේක නිසා. හරිද? ඇත්තටම මේ පනත සම්මත වුණොත් අපට IMF එක දෙවියෙකු වගේ දකින්න වෙනවා. විකුණා දමන්න තීරණය කර ඇති කිසිදු දෙයක් ගැන කතා කරන්න බැරි වෙනවා. හොඳේ අපට කියන්න වෙන්නේ ඒ අනුව මුදල් ඇමති රනිල් හොඳා, සියඹලා පිටියත් හොඳා, සේමසිංහත් හොඳා, කනිජ තෙල් සංස්ථාව විතරක් නෙවෙයි රට විකුණන එකත් හොඳා, රක්ෂණ සංස්ථාව විකුණන එකත් හොඳා, ටෙලිකොම් එක විකුණන එකත් අනේ හොඳටම හොඳා නේද? අන්තිමටම කියන්න වෙන්නේ රනිලිත් හොඳායි, IMF එකත් හොඳායි, ඕ ඉඳලා ගිය ගෝටාත් හොඳයි, ගෝටාගේ අයියලා කොහොමත් හොඳයි, අයියලාගේ පුතු ටිකත් හොඳටම හොඳායි කියලා විතරයි. හොඳේ මේ අයත් හොඳයි, ජාතික ආර්ථිකයත් හොඳයි, තව අමතකුණා මහ බැංකුවත් හොඳයි, නන්දලාලුත් හොඳයි නේද? බලාගෙන ගියහම මුළු රටේම ජාතික ආර්ථිකෙම හොඳටම හොඳයි නේද? එහෙම කියන්න විතරමයි, එහෙම ලියන්න විතරමයි වෙන්නේ. එහෙම නොලිව්වොත් එහෙම අර රාජසභාවේ වගේ ඉතින් බඩුම තමයි. හොඳේ ඒ නිසා අද ඉඳලා ටෙලිවැකි කිහිපයක් ඉක්මනටම මේ පනත සම්මත කරගන්න පෙර නේද IMF සිහින කුමරා ගැන එහෙම ලියලා තියන්න ඕනේ කියලා හිතුවා. ඒ වගේමයි දැන් මේ රටේ ජාතික ආර්ථිකය මේ තරම් උසස් තැනකට, හරිද, ඔසවා තබපු අර දියවන්නාවේ නේද දියබුන් ගහන පිහිනුම් ශූරය ඒගොල්ලෝ ගැනත් ඉක්මනට ලියලා තියන්න ඕනේ කියලා හිතුවා. නැත්තම් ලියන්න හම්බෙන්නේ නැහැ. හොඳේ මේ රටේ ජාතික ආර්ථිකය ගොඩනගන්න ඇත්තටම වහා වහා කළ යුතු යෝජනාවක් අද ටෙලිවැකියෙන් මේ කරන්ටයි හදන්නේ. එතකොට මේ ඉතිරි ටික පස්සේ වෙලාවක ලියාගන්න බැරියයි නේද? දැන් ඇත්තටම මේ රට ගොඩ ගන්න නම් අපේ ජාතික ආර්ථිකයේ ඒක ගොඩ ගන්න නම් ඒක වැටිලා වගේ නේද? ඔහො ඒකනේ අර බංකොලොත් කියලා කිව්වේ, ඒක ඒගොල්ලෝ කිව්වේ ඈ. ඔන්න අපි එහෙම නෙමේ හොඳේ, මේ පනත සම්මත නොවුනත් ඉතින් ඔන්න අපි කිව්වේ නෑ. හරිද? ওই බංකොලොත් කියලා කියපු උදවිය ඉන්නවනේ නේද ජාතික ආර්ථිකයේ, බංකොලොත් කිව්වේ. ඕ ආන් ඒක ගැන මේ කියන්නේ ජාතික ආර්ථිකයේ මේ දැන් ගොඩ ගන්න නම් ඉතින් ආයේ අපි යෝජනා කරන්න එපා මොනවා හරි නේද? ඒකට අපි යෝජනා කරනවා රාජ්‍ය නියෝජ්‍ය සහ මැති ඇමති සංඛ්‍යාව හොඳටම මති කියලා. හරිද? මේ බලන්න එංගලන්තයේටම ඉන්නේ අපොච්චි ඇමතිවරු 22 දෙනයි. හොඳේ ඇමරිකා එක්සත් ජනපදයේටම උපජනාධිපතිත් එක්කන්නේ 24ක්ද කොහෙදලු. හරිද? අර ලෝකයේ දෙවැනි විශාලතම ජනගහන ඉස්සර නම් අංක 1ට ජනගහනේ හිටියේ චීනයේ, ඒකේ කැබිනට් ඇමතිවරු ඉන්නේ 21යිලු, කැනඩාවේ 20යිලු. දැන් ලෝකයේ වැඩිම ජනගහන ඉන්නේ ඉන්දියාවේ මේ දවස්වල. හරිද? ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදිත් එක්ක ඉන්නේ 29යිලු. හරිද? ජපානයේ අගමැතිත් එක්ක ඉන්නේ 19 දෙනයිලු. සිංගප්පූරුවේ 16 දෙනයි කියලායි තියෙන්නේ. හරිද? අම්මේකට අපේ ජනගහනේ 2,22,00,000 විතර. හරිද? 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව සම්පූර්ණ ඇමති මණ්ඩලයේ 70%කට සීමා කරලා තියෙනවා. මදි, හොඳටම මදි. කැබිනට් ඇමතිවරුන් 30 දෙනයි, කැබිනට් නොවන ඇමතිවරුන් 40යි. හොඳේ රාජ්‍ය රාජ්‍යනෝන අංගේ උන්දලා. එතකොට ඔක්කොම 70ක්. 70කින් පුළුවන් ද අපොච්චියේ මේ රට සංවර්ධනය කරන්න නේද? මැති ඇමතිලා වැඩි වෙන තරමට තමයි රටට හොඳා. මැති ඇමතිලා රාජ්‍ය නොවන අය ඒගොල්ලෝ වැඩි වෙන තරමට තමයි මේ රටේ සංවර්ධනය වේගවත් වෙන්නේ. රට බංකොලොත් බවෙන් මුදා ගන්නට නම් මේ මැති ඇමතිලා ඒ සෙට් එක වැඩි කරන්න ඕනේ. අඩුම ගානේ මේක 100ක් දක්වවත් ගේනකම් අපි මේ සටන අතරින්ට හොඳ නෑ. හොඳේ ඒ වගේම තමයි BMW වගේ ඒ සුපිරි වාහන අරන් දෙන්න ඕනේ. නැත්තම් මේ පාරේ ට්‍රැෆික් එකේ ගිහිල්ලා මිනිස්සුන්ගේ කොඳුරි දෙනවා, බෙලිරි දෙනවා, අතපය රිදෙනවා නේද? අනිත් එක ඒගොල්ලෝ වැඩ කරන වේගී බුදු අම්මෝ නේද? එහෙමත් නැත්නම් මෙහෙම යෝජනාවකුත් තියෙනවා. උඩින් යන්න හෙලිකොප්ටර් 100ක් විතර අරන් දුන්නොත් හොඳා. දැන් IMF ආධාරත් හම්බෙනවනේ නේද? එතකොට ඒ ආධාරත් අරගෙන මේ උඩින් යන්න පුළුවන් ක්‍රමයක්. එතකොට සංවර්ධනයේ බලාගෙන යන්න පුළුවන් උඩින්. එහෙම වේගවත් ඉහළින්
ඉහලින් යන්න පුළුවන් ක්‍රමයක් හදන්න ඕනි කියලා අපි යෝජනා කරනවා. ඒ වගේම තමයි දැන් ඉතින් මේ මැති අමතිලා වැඩි කරගන්න මොකක් හරි තව යෝජනාවක් ගේන්න එපාය නේද ඒක අපේ මාධ්‍ය වගකීම. උදාහරණයක් හිට ගමු අපි හිතමු මහමාර්ග අධිවේගී මාර්ග තියෙනවා. අපි ඒකට දානවා අධිවේගී ඇමති. ග්‍රාමීය මාර්ග තියෙනවා ඒකට දානවා ග්‍රාමීය මාර්ග ඇමති. ගුරුපාරවල් තාම තියෙනවා. ඒවලට අපි දානවා ගුරුපාර ඇමති. හැබැයි ගුරුපාරවල් තාර කරන්න යන්න එපා එතකොට හරිද? ඊට පස්සේ තාර පාරවල් තියෙනවානේ. කොන්ක්‍රීට් පාරවලුත් තියෙන. ඒකට තාර පාර ඇමති, කොන්ක්‍රීට් පාර ඇමති. දුම්රිය මාර්ග වලට වෙනම කෙනෙක් දාන දුම්රිය මාර්ග ඇමති. මේ වැලි පාර, ওই වැලි වැලි විතරක් තියෙන පාරවල් තියෙන. ඒකට දානවා වැලි පාර ඇමති. එතකොට මේ අඩි පාරවල් තියෙන ගම් තියෙනවා තාම ඕන තරම්. ඒවට දානවා අඩි පාර ඇමති. එතකොට කරත්ත යන පාරවලුත් තියෙනවා තාම ඉඳලා හිටලා ගම් වල. ඒක නිසා ඒක කරත්ත පාර ඇමති දානවා. දැන් ඔහොම බෙදලා දුන්නොත් සංවර්ධනේ වේගවත්. මොකද අපිට කෙලින්ම කරත්ත පාර ඇමතිගෙන් අහන්න පුළුවන්නේ ඔහෙ මේ පාර හැදුවද කරත්තයන්ට පුළුවන් විදියට කියලා නේද? දැන් අපි නිකන් තව යෝජනාවක් ඔය සීනි ගමුකෝ. දැන් සීනි වර්ග දෙකක් තියෙනවානේ රතු සීනි සුදු සීනි කියලා නේද? අපි දානවා රතු සීනි ඇමති සුදු සීනි ඇමති නේද? මේ ආදි වශයෙන් රටේ සංවර්ධනය වේගවත් කරලා 48 දී සංවර්ධිත රාජ්‍යයක් කරන්න නම් පුළුවන් තරම් ඉක්මනට ඔය IMF ණය වගේම නේද අපේ බදු සල්ලිත් පාවිච්චි කරන්න. දැන් ඇතිවෙන්න බදු ගෙවනවනේ කට්ටිය. ඒ නිසා බදු සල්ලිත් අරගෙන තව ඇමතිවරු ටිකක් පත් කරන්නම ඕනේ. එහෙම කියන ගමන් මේ අපි ජනතාවගෙනුත් ඉල්ලා හිටිනවා ටෙලිවැකියට පුළුවන් නම් යෝජනා කරන්න හැකියතාක් තව ඇමතිකම් ඒක මොන වගේද ඕනේ කියලා, ඔබට මොන වගේ ඇමති කෙනෙක්ද ඕනේ කියලා. එහෙම කිව්වොත් ඊළඟ ටෙලිවැකියකදී ඒ මැති ඇමතිකමුත් අපි යෝජනා කරන්නම් කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා. අනුග්‍රහය ඒ ලෙවල් නිම කිරීම. පුවත් නිමයි ඔබට සුබ දවසක්.